අද වැඩසටහනෙන් අපි කතා කරන්නේ නිශ්ශංක මල්ල රජ්ජුරුව ගැන. පොඩි පන්තිවලදී නම් නිශ්ශංක මල්ල රජ්ජුරුව කියන්නේ හොඳ ශ්‍රේෂ්ඨ පාලකයෙක් කියලා අපි ඉගෙන ගත්තට වැඩිවියටපත් වෙලා ඉතිහාසය ගැන තවත් තවත් දේවල් හොයනකොට ගැඹුරින් හදාරනකොට ඒක එහෙමද කියලා ප්‍රශ්නයක් අපිටම එනවා. නිශ්ශංක මල්ල රජ්ජුරුව කලකී දේවල් බැලුවම නිශ්ශංක මල්ල රජ්ජුරුව කියන්නේ එක්තරා ආකාරයක ටොම් පචෙක්ද කියලා සාධාරණ සැකයක් තියෙනවා. ඒ වගේම හරියට බුද්ධිය භාවිතා කරලා තීන්දු තීරණ ගත්තද කියලා සමහරක් අවස්ථාවලදී අපිට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. නිශ්ශංක මල්ල රජ්ජුරුව කියන්නේ පොළොන්නරු රාජධානියේ අවසාන කාලයේ රාජ්‍යත්වයට පත්වුණු පාලකෙක්. ක්‍රිස්තු වර්ෂ 1157 දී උත්පත්ති ලැබෙන නිශ්ශංක මල්ල කියන්නේ දෙවෙනි විජයබාහු රජුරෝන්ගේ ආරාධනයෙන් අපේ රටේ රාජ්‍යත්වයට පත් වෙන්න තරුණ කාලයේම අපේ රටට ආපු ඉන්දියාවේ කාලිංග වංශික කුමාරයෙක්. නිශ්ශංක මල්ල රජතුමා අපේ රටේ සිංහාසනයට පත් වෙන්න මහා පරාක්‍රමබාහු රජුරෝන්ගේ අනුප්‍රාප්තිකයෙක් විදියට කියලා තමයි සැලකෙන්නේ. අපේ බහුතරයක් ඉතිහාසඥයන් කියන විදියට නිශ්ශංක මල්ල රජතුමා කියන්නේ ලංකාවේ රාජාවලිය ගත්තම නැත්නම් ලංකාවේ රජවරුන් ගත්තම ඒ රජවරුන් අතරින් වැඩිම දේශපාලනික අභියෝග ගණනාවකට මුහුණ දීපු රජතුමා. අපි මුලින්ම ඒ අභියෝග මොනවද කියලා එකින් එක බලමු. පොළොන්නරු රාජධානියේ මහා පරාක්‍රමබාහු රජුරුන්ගෙන් පස්සේ එතුමාගේ බෑනාවුණු දෙවනි විජයබාහු රජුරෝ රාජ්‍යත්වයට පත් වෙනවා. දෙවනි විජයබාහු රජුරෝ සැලකෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ සිද්ධිනාගෙන හිටපු බොහොම ජනහිතකාමී පාලකයෙක් විදියට. හැබැයි කොහොම හරි දෙවනි විජයබාහු රජුරුව ඝාතනය කළා හයවෙනි මිහිඳු කියලා කෙනෙක් රාජ්‍යත්වයට පත් වෙනවා. ඊට පස්සේ දෙවනි විජයබාහු රජුරුවන්ගේ යුවරජ වුණු කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ලයන්ට සිද්ධ වෙනවා හයවෙනි මිහිඳු රජුරුව එක්ක සටන් කරලා තමන්ට හිමි රජකම ලබා ගන්න. විජාතිකයෙක් වීම තමයි නිශ්ශංක මල්ල රජතුමා මුහුණ දීපු ප්‍රබලතම දේශපාලනික අභියෝගය. මොකද මේ සිංහල රටේ රජකම ලැබෙන්නේ සිංහලයින්ට විතරයි. ඉතින් කාලිංග වංශිකයෙක් වෙන නිශ්ශංක මල්ල රජතුමා කාලිංග වංශිකයන්ටත් අපේ රටේ රාජ්‍ය උරුමයක් තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කළා. මේ රජුරුවන්ගේ සෙල්ලිපි වලින් වැඩි හරියක්ම වෙන් කරලා තියෙන්නේ කාලිංග වංශිකයින්ගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. අපේ රටේ සිංහාසනය ලබා ගන්න නිශ්ශංක මල්ල රජතුමා බුදුදහම වැළඳ ගන්නවා. ඒ රටේ මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න. බුදුදහම වැළඳගත් රජුරුව ඒ පාර කාලිංග වංශිකයෝ කියන්නේ බෞද්ධයෝ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ පාලකයා අනිවාර්යයෙන්ම බෞද්ධයෙක් වෙන්න ඕන කියලා නීතියක් අරගෙන එනවා. අපේ රටේ පාලකයෝ රාජ්‍ය පාලනය කරනකොට බෞද්ධ සංකල්පවලටත් අවධානය යොමු කළා. ඒ නිසා එක එක යුගවලදී එක එක බෞද්ධ සංකල්ප අනුව තමයි දේශපාලනය කරන්න ගත්තේ. දැන් කාලයක් තිබ්බා රජ්ජුරුව බෝසත්වරයෙක් වගේ වෙන්න ඕන කියලා සංකල්පයක්. එතකොට ඒ සංකල්පයේ කියවෙන්නේ බෝධිසත්වයෙක් සතු උතුම් ගුණාංගවලින් යුක්ත වෙන්න ඕන කියන එක. එතකොට තව කාලයක් තිබ්බ රජ්ජුරුව බුදුබව ප්‍රාර්ථනා කරන්නෙක් වෙන්න ඕන කියලා සංකල්පයක්. එතකොට ඒකෙන් රජ්ජුරුව දැන් බුදුබව ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඒකට අදාළ යම් හික්මීමක් තියෙනවනේ. ඉතින් දැන් මේ සංකල්පයක් ඒ සංකල්පවල එක්තරාකාරයක තෝතැන්නක්. දැන් මහනුවර යුගයේ අන්තිම කාලයේ රජවුණු නායක්කාර වංශික රජවරු පවා මේ නීතියට අවනත වෙමින් එයාලත් හින්දු දහම මේ අදහන ගමන් එයාලගේ බුදු දහම වැළඳගෙන බුදු දහම වෙනුවෙන් බෞද්ධ ශාසනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරා. ඉතින් නිශ්ශංක මල්ල රජතුමා ඒ කරපු ප්‍රකාශය කොච්චර වැදගත්ද කියනවනම් අද වෙනකොටත් අපේ රටේ බහුතරයක් දෙනාගේ සිත්වල තියෙනවා අපේ රටට පත් වෙන්න ඕන සිංහල බෞද්ධ පාලකයෙක් කියන ඒ සිතුවිල්ල. නමුත් නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ වුණු පරිහානීය බිඳවැටීම් සහ දේශපාලනික වෙනස්වීම් අනුව ඒ සිටිවිල්ල කොච්චර දුරට වලංගුද කියන එක වෙනම මාතෘකාවක්, ඒක විවාදත්පන්න මාතෘකාවක්. අපි සාකච්ඡාව ඉස්සරහට අරගෙන යනවා නම්
ඊට පස්සේ නිස්සංක මල්ල රජුරෝන්ගේ සමහරක් සෙල්ලිපිවල ගොවිකුල වංචිකයින්ට අවවාද දීලා තියෙනවා. ඒ වගේම සමහරක් සෙල්ලිපිවල තර්ජනාත්මක විදියට ප්‍රකාශ කොටලා තියෙනවා. ඒ නිසා මේ කාලේ ගොවිකුල වංචිකයින් එක්ක රජුරෝ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගෙන හිටියා කියලා ඉතිහාසඥයන් මතයක් ගොඩනගනවා. ඊළඟට කුමාරවරුන්ගේ සහ සෙම්පතිවරුන්ගේ තර්ජන. දැන් සිංහාසනයට ඇහැගාගෙන හිටපු බලසම්පන්න සෙම්පතිවරුන්ගේ ඊට පස්සේ දේශීය කුමාරවරුන්ගේ විදේශීය කුමාරවරුන්ගේ එල්ල වෙන බලපෑ මර්ධනය කරන්න නිශ්ශංක මල්ල රජුරොන්ට සිද්ධ වෙනවා. තවත් ප්‍රධාන දෙයක් තමයි පරාක්‍රමබාහු රජුරොන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉක්මවීමට සිදුවීම. දැන් පොළොන්නරු යුගයේ රජවරු බොහෝ පිරිසක් රජකම් කළා. හැබැයි ඒ අතරින් රටට සහ ආගම දහමට දැනෙන්න වැඩක් කරපු රජවරු ඉන්නේ 3 දෙනයි. එක රජ කෙනෙක් තමයි පොළොන්නරු රාජධානී ආරම්භක පාලකයා නොහොත් මහා විජයබාහු රජුරුව. තවත් කෙනෙක් තමයි මහා පරාක්‍රමබාහු රජුරුව. අවසාන කෙනා අපි මේ වැඩසටහනේදී මේ දැන් කතා කරමින් ඉන්න නිශ්ශංක මල්ල රජුරුව. නිශ්ශංක මල්ල රජුරු අපේ රටේ රාජ්‍යත්වයට පත්වෙන්න කලින් අපේ රටට දැනෙන්න වැඩක් කරපු අන්තිම පාලකයා තමයි පරාක්‍රමබාහු රජුරු. මහා පරාක්‍රමබාහු රජුරු කියන්නේ බොහොම ප්‍රතාපවත් රජ කෙනෙක්. ඒ වගේම අභිමානවත් චරිතයක්. ඒ නිසා මිනිස්සුන්ගේ ආදරය සහ ගෞරවය ඒ වගේම පක්ෂපාතීත්වය වගේ දේවල් පරාක්‍රමබාහු රජුරුන්ට ලැබුණා. ඉතින් නිශ්ශංක මල්ල රජුරුන්ට ඕන වුණා පරාක්‍රමබාහු රජුරෝන්ගේ ශ්‍රේෂ්ඨත්වයේ ඉක්මවා යන්න. ඉතින් නිශ්ශංක මල්ල රජුරෝ ඒ වෙනුවෙන් කටයුතු කරනවා. මොකද පරාක්‍රමබාහු රජතුමා තරම්වත් ශ්‍රේෂ්ඨ චරිතයක් වුණ නැත්නම් මිනිස්සු තමන්ව පිළිගන්නේ එකක් නැහැ කියලා නිශ්ශංක මල්ල රජුරෝ හිතුවා. ඉතින් ඒ අභියෝගයන් රජතුමාට ජය ගන්න හැකි වුණා. මොකද පරාක්‍රමබාහු රජුරෝන්ගේ සංකේන්ද්‍රගත පාලන ක්‍රමය නිශ්ශංක මල්ල රජතුමා තවත් ශක්තිමත් කළා. පොළොන්නරු රාජධානියේ බලය තව තවත් වර්ධනය කරන්න නිශ්ශංක මල්ල රජුරුවන්ට පුළුවන්කම ලැබුණා. හැබැයි නිශ්ශංක මල්ල රජුරුවන්ගෙන් පස්සේ ආපු පාලකීන්ට ඒ දේවල් කරගන්න බැරි වුණා. ඉතින් පොළොන්නරු රාජධානියේ පරිහානියට සහ බිඳවැටීමට ඒ සංකේන්ද්‍රගත පාලනය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච එක, ඒ කියන්නේ නිශ්ශංක මල්ල රජුරුවන්ගෙන් පස්සේ ආපු අයට ඒ දේ කරගන්න බැරි වෙච්ච එකත් නිශ්ශංක මල්ල රජුරුවන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන තක්සේරුවක් ගන්න අපිට හොද තොරතුරක් වෙනවා. ඉතින් පොළොන්නරු රාජධානියේ බිඳවැටීම සහ පරිහානිය ගැන අපි සම්පූර්ණ වැඩසටහනක් කළා මීට කලින්. ඔන්න උඩින් යන වලින්ක එක, ඒකෙන් ගිහිල්ලා ඔයාලට සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න පුළුවන්. නිශ්ශංක මල්ල රජතුමා අවුරුදු 5කට අපේ රටේ ජනතාවගේ බදු අය කරන එක නැවැත්තුවා කියලා සඳහන් වෙනවා. සමහරක් බදු වර්ග අහක් කරනවා, තවත් සමහරක් බදු වර්ගවල අය කරන ප්‍රතිශතය සෑහෙන අඩු කළා කියලා සඳහන් වෙනවා. මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතාසි උපාවුන්ටත් කරුණාවන්ත වෙලා අපේ රටේ සියලුම සත්වයින්ට අභයදානය දීලා රට පුරා දානශාලා හදලා ධර්ම යාත්‍රා පවත්වලා අවුරුද්දකට 5 වතාවක් විතර තුලාබර දාන දුන්නා කියලා සඳහන් වෙනවා. එතකොට රජතුමා මේ වගේ දේවල් කළේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම පිළිබඳව නොදැනුවත්කම නිසාද, එහෙම නැත්නම් ඒ කාලේ අපේ රටේ රාජ්‍ය භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා තිබ්බ නිසාද කියලා යම් ආකාරයක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ වගේම සමහරක් තීන්දු තීරණවල මෝඩ බවක් අපිට දැක ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කලින් රජවරු සිරගත කරපු සිරකරුවන්ව නිදහස් කිරීම සහ රාජසන්තක කරපු දේපල ආයිත් එයාලට ලබා දීම වගේ දේවල්. ඊට පස්සේ සොරකම් නවත්වන්න කියලා සොරකමේ යෙදෙන හොරුන්ට ධනය ලබා දීම වගේ දේවල් නිශ්ශංක මල්ල රජුරෝ කළා තියෙනවා. අපේ රටේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටවීමේ වාර්තාව එහෙම නැත්නම් රෙකෝඩ් එකට හිමිකම් කියන්නේ නිශ්ශංක මල්ල රජුරෝ. මේ රජුරුවන්ගේ සෙල්ලිපි අපේ රටේ හම්බ වෙච්ච නැති තැනක් නැහැ. ඉතින් ඒ සෙල්ලිපිවලත් ගොඩක්ම සඳහන් කරලා තියෙන්නේ රජතුමා කරපු පින්නතේ වැඩ ගැන, එහෙමත් නැත්නම් රජුරුවන්ගේ සමාජ සේවා කටයුතු ගැන. ඒත් ඒ සෙල්ලිපිවල සඳහන් වෙන ගොඩක් කරුණු අතිශෝක්තියට බර දේවල්. ඒ කියන්නේ රජුරුවෝ තමන් නොකළ වැඩක්
කරපු වැඩ විදියට පෙන්වලා තමන් විසින් තමන්වම වර්ණනා කරගන්න කරපු දේවල් විදියට තමයි අද වෙනකොට සැලකෙන්නේ. දැන් පොළොන්නරුවේ තියෙන ගල්පොත ලිපිය නිශ්ශංක මල්ල රජුරෝන්ගේ සෙල් ලිපියක්. අපේ රටෙන් හොයාගෙන තියෙන සෙල් ලිපි අතරින් ලොකුම සෙල් ලිපිය කියලා කියනවා. මොකද ඒක කොටස් තුනකට බෙදලා, ඒ කියන්නේ පිටු තුනක් විදියට බෙදලා සම්පාදනය කරලා තියෙනවා. අනුරාධපුරයේ ඔය මිහින්තලේ පැත්තේ නිර්මාණය කළා ඇත්තු ලව්ව පොළොන්නරුවට ඇදගෙන ආවා කියලා තමයි සැලකෙන්නේ. පොළොන්නරුව ඇරුණම නිශ්ශංක මල්ල රජුරෝන්ගේ සෙල් ලිපි දඹුල්ල, පඩුවස්නුවර, දෙවුන්දර, කතරගම වගේ ප්‍රදේශවලිනුත් අපිට හොයාගන්න පුළුවන්. රජ්ජුරුවන්ගේ විනෝදාංශයක් තිබිලා තියෙනවා. ඒ විනෝදාංශය තමයි බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරන්න යන එක. ඒ නිසා ගොඩක් බෞද්ධ වෙහෙර විහාර නිශ්ශංක මල්ල රජ්ජුරුවන්ගේ අතින් ප්‍රතිසංස්කරණය කිරීම වලට භාජනය වෙනවා. දඹුල්ල රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා 72කට රන්ආලේප කළා කියලා සෙල් ලිපිවල තියෙනවා. ශ්‍රීපාදස්ථානයේ වන්දනාමාන කරන්න යන එනායට මාර්ග පිලිසකර කළ ඒ පහසුකම් සකස් කළා කියලා සඳහන් වෙනවා. නිශ්ශංක මල්ල රජතුමාගේ අනුග්‍රහය ඇතිව නිර්මාණය වුණු විශාලම ඉදිකිරීම තමයි රන්කොත් වෙහෙර. මේක පොළොන්නරුවේ තියෙන ලොකුම චෛත්‍ය. ඒ වගේම මේකේ උස අඩි 180ක් විතර වෙනවා. ලංකාවේ මෑත කාලීන ඉතිහාසය ගත්තාම ලංකාවේ විශාලතම ස්තූප අතරින් ජේතවනාරාමයේ අභයගිරිය රුවන්වැලි සෑයට පස්සේ හතරවන ස්ථානය අරගන්නේ රන්කොත් වෙහෙර. හැබැයි 2021 වසරේ සදහිරු සෑය විවුර්ත කරනවා. එතකොට ඒත් එක්කම රන්කොත් වෙහෙර විශාලත්වය අතින් පස්වෙනි ස්ථානය හිමි කරගෙන තියෙනවා. Hi everyone, welcome to the Arduino course with elearning.lk. I am Jehan from Igniter Space. මේ කෝස් එකේදී අපි ඉගෙන ගන්නේ කොහොමද මේ Arduino තාක්ෂණය භාවිත කරලා අලුත් රොබෝට්ස්ලා නිර්මාණය කරන්න කියලා. කෝස් එක අවුරුදු 8න් ඉහළ ඕනම දරුවෙකුට ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කියලා දෙන කන්සෙප්ට්ස් භාවිත කරලා ඕගලන්ට පුළුවන් තනියම ක්‍රියේටිව් රොබෝට්ස්ලා නිර්මාණය කරන්න. ප්‍රොජෙක්ට්ස් 6ක් කරනවා, ලෙසන්ස් 20කින්. ඉතින් හැම ප්‍රොජෙක්ට් එකේදීම අපි කියලා දෙනවා කොහොමද අලුත් රොබෝටික් නිර්මාණය කරන්න කියලා. ඉතින් අදම elearning.lk වෙබ්සයිට් එකට ලොග් වෙලා මේ කෝස් එක view කරලා බලන්න කොහොමද ඔයගලන්ට අපිත් එක්ක එකතු වෙලා රොබෝටික් ලෝකය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි සමහරක් තැන්වල තියෙනවා මේ රන්කොත් වෙහෙර කියන්නේ මහා පරාක්‍රම බෞ රජුරුන්ගේ නිර්මාණයක් කියලා. එතකොට පරාක්‍රම බෞ රජුරුවෝ වැඩ ආරම්භ කරලා ඒ චෛත්‍යයේ වැඩ කටයුතු නිශ්ශංක මල්ල රජුරෝ විසින් අවසන් කරපු නිසා මේක නිශ්ශංක මල්ල රජුරෝ හදපු ස්තූපයක් විදියට නිශ්ශංක මල්ල රජුරෝ හඳුන්වා ගත්ත කියලා සමහරු කියනවා. දැන් පොළොන්නරුවේ නටබුන් අතරින් ආගමිකාංශයේ යටතටගෙන ගොඩක් ගොඩනැගිලි 90%ක්ම නිශ්ශංක මල්ල රජුරෝන්ගේ නිර්මාණ. හැබැයි අපි අර කලින් සඳහන් කළා වගේ රජ්ජුරුවන්ගේ සෙල්ලිපිවල තියෙන කරුණු කාරණා අතිශෝක්තියට බර එව්වා. ඒ නිසා නිශ්ශංක මල්ල රජ්ජුරුව අනුන්ගේ නිර්මාණත් තමන්ගේ නිර්මාණ ගොඩට දාගෙන තියෙනවා කියලා අද වෙනකොට හෙළි වෙලා තියෙනවා. නිශ්ශංක මල්ල රජ්ජුරුව හිටි අවුරුදු 9යි. අවුරුදු 9ක් වගේ සුළු කාලයකින් මේ වගේ විශාල වැඩ කොටසක් කරන්න බෑ කියන එක තමයි අද වෙනකොට ඉතිහාසඥයන්ගේ මතය. දැන් 60 දාගෙට වෙලා තියෙන්නේ මේ වැඩේ. 60 දාගෙ කියන්නේ දළදා වහන්සේ තැන්පත් කරන්න ඉදිවුණු ගොඩනැගිල්ල. එතකොට 60 දාගෙ නිර්මාණය කරන්න කලින් දළදා වහන්සේ තැන්පත් කළේ මහාවිජය බෞ රජුරුවන් නිර්මාණය කරපු 8 දාගෙ. 60 දාගෙ දෙවෙනි දළදා මන්දිරයේ පොළොන්නරුවේ තියෙන නිශ්ශංක මල්ල රජතුමාන් 60 දාගෙ නිර්මාණය කළා කියලා අද පිළිගත්තට 60 දාගෙ නිර්මාණය කළේ නිශ්ශංක මල්ල රජුරුවෝ නෙවෙයි කියලා අප්‍රසිද්ධ මතයක් තියෙනවා. ඒ මතය අනුව දන්ත ධාතුන් වහන්සේව ලබා ගන්න විශාල සටනක් කරලා දන්ත ධාතුන් වහන්සේව අරගෙන දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් පරාක්‍රම බෞ රජුරෝ විශාල වැඩ කොටසක් කරනවා. ඒ නිසා දන්ත ධාතුන් වහන්සේව තැන්පත් කරන්න නිර්මාණය කරලා තියෙන මේ 60 දාගෙ කියන්නේ පරාක්‍රම බෞ රජුරෝන් හදපු ගොඩනැගිල්ලක් කියලා තමයි ඒ මතය ඉදිරිපත් කරන ඉතිහාසඥයන්ගේ අදහස වෙන්නේ. ඉතින් මේ කරුණු ඇත්තනම් නිශ්ශංක මල්ල රජතුමාගේ අද කාලයේ දේශපාලඥයින්ගේ අතරේ කිසි වෙනසක් නැහැ. ඉතින් මේ කරුණ දිහා බලනකොට නිශ්ශංක මල්ල රජතුමා
බොරුවෙන්ම ජීවත් වුණාද කියලා හිතනවා. ඉතින් මොකද අපිට ඇත්ත නැත්ත වෙන් කරලා අඳුර ගන්න බෑ. එතකොට දැන් වටදාගේ කිරිවෙහෙර මහා පරාක්‍රම බෞ රජුරෝ නිර්මාණය කළා කියලා පිළිගන්න පුළුවන් සාක්ෂි තියෙනවා. නමුත් ඒවත් නිශ්ශංක මල්ල රජුරෝගේ කවුන්ට් එකට තමයි ඒ සෙල්ලිපිවල වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ රජුරෝ නිශ්ශංක මල්ල රජුරෝ හදපු නිර්මාණ කියලා තමයි සෙල්ලිපිවල තියෙන්නේ. සත්මහල් ප්‍රාසාදයේ නිශ්ශංක මල්ල රජුරෝ කළා කියලා පිළිගැනෙනවා අදටත්. ඒක විශේෂ නිර්මාණයක්. මේ ගොඩනැගිල්ලට සමාන නිර්මාණයක් වෙන කොහෙවත් නැහැ ලංකාවේ. විශේෂයෙන් මේක සමානයි ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ මායන් ශිෂ්ටාචාරයේ ගොඩනැගිලි වලට. පොළොන්නරුවේ තියෙන නටබුන් අතරින් නිශ්ශංක ලතා මණ්ඩපය හැමෝගෙම අවධානයට ලක් වෙනවා. මේ ගොඩනැගිල්ල ඉදගෙන නිශ්ශංක මල්ල රජතුමා පිරිත් සහ ධර්මය ශ්‍රවණය කළා කියලා සඳහන් වෙනවා. මේ මණ්ඩපයේ තියෙන ගල් කණුවල තියෙන සමහරක් කැටයම් අපේ රටේ වෙන කොහෙන්වත් හොයාගන්න නැහැ. ඒව මේ කාලවකවානුවටම අයත් වෙච්ච සුවිශේෂී කැටයම් විදියට තමයි සැලකෙන්නේ. ලෞකික ගොඩනැගිලි ගණයට අයිති වෙන නිශ්ශංක රාජසභා මණ්ඩපය නිශ්ශංක මල්ල රජුරුවන්ගේ රාජසභාව පවත්වපු ස්ථානය විදියට සැලකෙනවා. එතකොට මේකේ ආකෘතිය නිශ්ශංක ලතා මණ්ඩපයේ ආකෘතියට ටිකක් සමානයි. සමාන මිනුම් මනුව දෙපැත්තේ තියෙන කුළුණු යට තියෙන ආසනවල එක එක තනතුරු වල නම් කොටලා තියෙනවා. කුඩා සිංහාසනයේ යෝරජ්ජුරුවන්ට වෙන් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. සිංහයෙක් ඉන්නවා කැටයම් කළ සමහර ඉතිහාසඥයන් කියනවා මේ සිංහයා උඩ නැගලා රජ්ජුරුව සභාව මෙහෙයුවා කියලා. රජතුමා කෘෂිකර්මාන්තයේ දිනු කරන්නත් පියවර ගත්තා කියලා සඳහන් වෙනවා. එතුමාගේ සෙල්ලිපිවල වැව් වමුණු ප්‍රතිසංස්කරණය කළා වගේම අලුතෙන් වැව් 10කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළා කියලා ගල්පොත සෙල්ලිපියේ සඳහන් වෙනවා. නිශ්ශංක මල්ල රජතුමා නිශ්ශංක සමුද්‍රය කියලා ලොකු වැවක් නිර්මාණය කළා කියලා ගල්පොත ලිපියේ තියෙනවා. ඒත් ඒ වැව තාමත් නිශ්චිත වශයෙන් අඳුරගෙන නැහැ. ඒත් අපේ රටේ පුරාවිද්‍යාඥයන් පරාක්‍රම සමුද්‍රය ළඟ කැණීම් කරගෙන යනකොට, කියන්නේ යටට හාරනකොට මේ වැව නිශ්ශංක මල්ල රජුරුව හැදුවා කියලා සෙල්ලිපියක් හම්බ වෙනවා. හැබැයි තවත් යටට හාරගෙන යනකොට මේක පරාක්‍රම බෞ රජුරුවන්ගේ නිර්මාණයක් කියලා තවත් සෙල්ලිපියක් හම්බ වෙනවා. ඉතින් බැලින්න පරාක්‍රම බෞ රජුරුවන්ගේ නිර්මාණයක් වෙන පරාක්‍රම සමුද්‍රයේ සෙල්ලිපිය ගලවලා ඒක යට කළා. ඒක උඩින් නිශ්ශංක මල්ල රජුරුව මේක නිශ්ශංක මල්ල රජුරුවන්ගේ නිර්මාණයක් කියලා සෙල්ලිපියක් ගහගෙන තියෙනවා. ඉතින් සමහරක් විට මේ පරාක්‍රම සමුද්‍රයේ නිශ්ශංක මල්ල රජුරුවන්ගේ කාලේ නිශ්ශංක සමුද්‍රය කියලා හඳුන්වන්නේ ඇති කියලා අපිට පොඩි නිගමනයකට එන්න පුළුවන්. නිශ්ශංක මල්ල රජුරු උතුරු සහ දකුණු ඉන්දියාවේ ඔරිස්සා, වංග, කර්ණාට, ආන්ද්‍ර, ගුජරාට් වගේ ප්‍රදේශයකත්, ඒ වගේම කාම්බෝජයේ, බුරුමය, ශ්‍රී විජය වගේ රාජ්‍යයක විදේශීය සම්බන්ධතා පවත්ලා තියෙනවා. චෝල සහ පාණ්ඩ්‍ය රාජධානි වලින් ටැක්ස් එකක් නැත්නම් කප්පම් එකතු කළා කියලා සෙල්ලිපිවල තියෙනවා. ඉතින් ඒවායේ සත්‍ය අසත්‍යතාවය මොකක්ද කියලා හරියට අඳුරගන්න බෑ. ඒවා ගොඩක් විශ්වාස කරන්න අමාරුයි කියලා තමයි ඉතිහාසඥයන් කියන්නේ. අවුරුදු 9ක් මේ විදියට රාජ්‍ය පාලනය කළ 1196 දී නිශ්ශංක මල්ල රජුරුව අභාවප්‍රාප්ත වෙනවා. ඊට පස්සේ එතුමාගේ පුත්‍රයා වුණු වීරබාහු කුමාරයා රාජ්‍යත්වයට පත් වෙනවා. හැබැයි තමන්ගේ පියා වගේ වැඩි කාලයක් සිංහාසනෙ ඉන්න වෙන්නේ නැහැ. වීරබාහු කුමාරයා අවාසනාවන්ත විදියට රජ වෙච්ච දවසේ රාත්‍රියේම ඝාතනය කරනවා සෙම්පතියෙක් විසින්. ඉතින් මම හිතනවා අද වැඩසටහනේදී අපේ කථානායකයා වුණු ඔයාලා හොදටම දන්න රජ කෙනෙක් වන නිශ්ශංක මල්ල රජුරුව ගැන ඔයාලා නොදන්න දෙයක් දැන ඉගෙන ගන්න ඇති කියලා. වැඩසටහන හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, වැඩසටහනේදී නොකියවුණු කරුණු අපි හැමෝගෙම දැනගැනීම වෙනුවෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම අද නම් අලුතෙන් අපේ වීඩියෝ එක බැලුවේ, ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. අදට මෙපමණයි. ඉදිරියේදී තවත් මේ වගේම වැඩසටහනකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.